ගුණපාඩුවෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒකට අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීව 3 දෙනෙක් තමයි ඉන්නේ. ජනාධිපති වැඩයත් එක්ක 4 දෙනයි. 4 දින අතරේ කැබිනට් මණ්ඩලේ නම් කරගැනීම කරගන්නවා. ජනාධිපති වැඩය අරුණාම ඉතුරු 3 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. 3 දෙනා කෙනෙක් අනිවාර්යයෙන්ම අගමැති ධූරේ දියුරුම් දෙනවා. ඒක තව පැය කීපයක් යනකොට Havelock City Mall, my happy place. දැනට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පුරප්පාඩුවෙන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒකට අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව 3 දෙනෙක් තමයි ඉන්නේ. ජනාධිපති වැඩයත් එක්ක 4 දෙනයි. එතකොට මේ 4 දින අතරේ කැබිනට් මණ්ඩලේ නම් කරගැනීම කරගන්නවා. ඒක ඇතුලේ එතකොට ජනාධිපති වැඩය අරුණාම ඉතුරු 3 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. 3 දෙනා කෙනෙක් අනිවාර්යයෙන්ම අගමැති ධූරේ දියුරුම් දෙනවා. ඊට පස්සේ අනිකුත් අයත් ඇමැති ධූරවල දියුරුම් දෙනවා. ඒක තව පැය කීපයක් යනකොට අපිට රටට අද හවස් වෙනකොට බලාගන්න පුළුවන් මම හිතන්නේ. ඒක ඇත්තටම අපිට හවස් වෙනකොට මේ නිවුස් එක දැනගන්න පුළුවන් වෙනවා අගමැති කවුද කියලා. ඒ වගේම තමයි ඒ අමාත්‍යංශ කොහොමද බෙදින්නේ කියන ඒක පිළිබඳවත් දැනගන්න පුළුවන් වෙයි. ලංකා ඉතිහාසයේ කුඩාම ඇමැති මණ්ඩලය අද හවස් වෙනකොට අපිට දකින්න පුළුවන් වෙයි. ඒක ඇත්තටම 4 දිනකින් 4 දිනක් 4 දිනේ නෑ 3 දිනයි. ඒ 3 දිනකින් කවුරු වුණත් ඒකට සුදුසුයි. ඊට සුදුසුකම් තියෙනවා. හවස් වෙනකොට කොහොමත් මේක ඇත්තටම රටේ ජනතාවට දැක බලාගන්න පුළුවන් ඒ කවුද කියලා. ඔව් ඊට පස්සේ අනිවාර්යෙන්ම ඇමැති මණ්ඩලයේ දියුරුම් දී ලැබුණාන් පස්සේ ඒක මූලික මේ කාරණා ටික ඉවරුණාන් පස්සේ අනිවාර්යෙන් පාර්ලිමේන්තුව විසුලුවා හදනවා. ඒක අපි කලින්ම කියලා තියෙනවා. ඒ අවස්ථාව සමහරවිට තව පැය ගාණක් වෙන්න පුළුවන්. පැය ගාණකින් අවස්ථාව උදා වෙන්න පුළුවන්. සමහරවිට පැය 24ක් විතර යන්න පුළුවන්. කොහොම නමුත් ඊටාත්ම කෙටි කාලීනව අනිවාර්යෙන්ම ඒ දේ සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුව විසුලනවා. ඊට පස්සේ තාවකාලික කැබිනට් මණ්ඩලය තියෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කුඩාම ඇමැති මණ්ඩලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන 3 දෙනෙකුකින් ජනාධිපතිත් එක්ක 4 දෙනෙකුකින් යුක්ත කැබිනට් මණ්ඩලයකින් තමයි ඊට පස්සේ රටේ පාලනය ඉස්සරහට යන්නේ. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන් පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වනවා. ඒ මැතිවරණයෙන් අපි අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කරනවා. මේ වෙනකොටත් අපිට තියෙන තොරතුරු ඊයේත් මට හම්බුණා. විශේෂයෙන්ම මේ කුරුණෑගල උතුරු ඩිපෝවේ වැඩ කරන දෙන්නෙක් හම්බුණා. ඒතකොට ඒ දෙන්නම මටම කිව්වා මේ වෙනකොට වෙනත් පක්ෂවල ඡන්දෙ දුන්න අය දුක් වෙනවා කිව්වා. මේ මාලිමාවට ඡන්දෙ දෙන්න බැරි වෙච්ච එක ගැන කිව්වා. එතකොට ඒ தත්ත්වය තුළ ඒ ඡන්දෙ දුන්න අයත් මේ වෙනකොට ඊට දුක් වෙමින් සහ ඡන්දෙ කාටවත් නොදුන්න අය මේ වෙනකොට ඒගොල්ලෝ දැන් දුක් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ தත්ත්වයන් එක මේක සම්පූර්ණයෙන්ම එන මහමෙතිවරණෙදී සුවිශේෂී වෙනස්කමක් අනිවාර්යයෙන්ම රටේ සිද්ධ වෙනවයි කියන එකට අදාළව අපිට පැහැදිලිවම සාධක සහිතව කියන්න පුළුවන්. ඇත්තටම ඊට අදාළව කොහොමත් රටේ පවතින දැනට තියෙන නීතිවලට යටත්ව අපේ ආණ්ඩුව ස්ථාවර වුණාට පස්සේ අපි ඊට අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොටත් අපි ළඟ ෆයිල් විශාල ප්‍රමාණයක් තියෙනවා. තව හොයාගන්න ඕන ෆයිල් තොරතුරු ප්‍රමාණිකුත් තියෙනවා. ඊට අදාළ රටේ පවතින නීතියට අයත්ව අනිවාර්යයෙන්ම විධිමත් පරීක්ෂණ කරලා විගණනයක් කරලා ඊට අදාළව අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙනවා. මේ කිසිම කෙනෙක් එක්ක අපිට කිසිම ඩීල් එකක් නැහැ. වෙන පුජ්ජිලික ගනුදෙනුවක් නැහැ. කොන්දේසි විරහිතව අනිවාර්යයෙන්ම මේ රටේ මහජන දේපල පොරකම් කරපු කාබාසින කරපු විනාශ කරපු අයට එරෙහිව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා පමණක් නෙමෙයි නීත්‍යානුකූල පරිසරය ඇතුලේ ඒ රටේ මහජන දේපල හොරකම් කරපු දේපල අනිවාර්යෙන්ම රටට නැවත අත්පත් කර ගැනීම අනිවාර්යෙන් කරනවා. ඒක නීතියට යටත්ව සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒකේ කතා දෙකක් නැහැ. කොන්දේසි නැහැ. ඒක අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා ඉස්සරහට. ඇත්තටම දැන් මෙහෙමයි. දැන් මේ තව ඇමති මණ්ඩලයේ දියුරුම් දුන්නෙත් නැහෙනේ. ඒතකොට අපි තාවකාලික ඇමති මණ්ඩලයක්. ඉතින් ඒකත් එක්ක පළවෙනි පියවරේ අපිට ලබා දිය හැකි උපරිම සහන ජනතාවට ලබා දෙනවා මේ තාවකාලික ආණ්ඩුව හරහා. ඒ දේවලුත් අපිට ඉදිරි පැය ගණන ඇතුළත දින පැය 48ක් ඊට එහා වින්න පුළුවන් සමහරවිට. ඒ අතර කාලය තුළ මේ දවස් කීපය ඇතුළත ඊට අදාළ ප්‍රවේශයන් පිළිබඳව ජනතාවට දැනගන්න පුළුවන් වෙනවා.